මෙවර 2020 ලෝක කුසලාන තරගාවලියේ හෙට සිට ඇමරිකා එක්සත් ජනපදයේදී සහ කොදෙව් දූපත්දී ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ඇමරිකානු කණ්ඩායම සහ කැනඩා කණ්ඩායම අතර තරගෙන් මෙවර 2020 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනු ඇති. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සිය පළමු තරගයට එළඹෙන තුන්වනදා දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතයි. එම තරගයේ මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ඒ අනුව මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කළ හැකි අවසන් ක්‍රීඩකයන් 11 දෙනා පිළිබඳ හෙටපු ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු සහ වත්මන් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන ප්‍රවිස් මහරුක් මෙලෙස අදහස් පළ කළා. වඩදු නායකත්වය ලබා ගත්තාට පස්සේ සිම්බාබ්වේ එක ගහපු තරග 3යි, ඇෆ්ගනිස්තානයේ එක ගහපු තරග 3යි, බංග්ලාදේශයේ එක ගහපු තරග 3යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කම්බිනේෂන් එක මාරුනේ නැහැ. පිතිකරුවන් 5 දෙනයි, තුන් නිරයෝ ක්‍රීඩකයන් 3යි සහ පන්දු යවන්නන් 3 දෙනාගෙන් වේග පන්දු යවන්නන් දෙන්නෙක් සහ දඟ පන්දු යවන්නේ දිගටම සෙල්ලම් කරලා තියෙනවා. ලෝක කුසලානයට යනකොට මන් දකින්නේ නැහැ ලොකු වෙනසක්. මන් දකින්නේ ගොඩක් දුරට ඒ කම්බිනේෂන් එකත් එක්කම යයි කියලා. සමහර විට දෙවන වටේට යනකොට විකට් එක ස්ලෝ වෙන්න පටන් ගත්තොත් අපට වෙල්ලාලගේ පන්දු යවන්නෙක් වශයෙන් යොදා ගන්න පුළුවන් වෙයි. වේග පන්දු යවන්නෙක් වෙනුවට පළවෙනි පිතිකරුවන් 5 දෙනා ගැන කතා කළොත් මං හිතනවා පැතුන් සහ කමඳු මෙන්ඩිස් නොම්බර 3 සෙල්ලම් කරයි. පළවෙන පිතිකරුවන් 5 දෙනා ගැන කතා කළොත් මං හිතනවා පැතුන් නිස්සංක කුසල් මෙන්ඩිස් කමඳු මෙන්ඩිස් නොම්බර 3 සෙල්ලම් කරයි. නොම්බර 4 ස්ථානයේ පළවෙනි ප්‍රැක්ටිස් මැච් එකේදී සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වූ ධනංජය සිල්වා යොදා ගන්න ඉඩ තියෙනවා. මොකද පසුගිය කාලයේදී සදීර ලකුණු අතර හිටියේ නැහැ. අංක 5 ස්ථානයේ චරිත් අසලංක 6-7-8 වනිදු හසරංග දසුන් සානක සහ ඇන්ජලෝ මෙතුස් වෙන්න පුළුවන්. මොකද වනිදු නායකයා වුණාට පස්සේ ටිකක් උඩින් ඇවිල්ලා හොඳින් ලකුණු ගත්තා. ඒ නිසා දසුන් හා ඇන්ජලෝට උඩින් වනිදු එන්න පුළුවන්. දගපන්දු යවන්නා විදිහට වනිදු එක තීක්ෂණ ක්‍රීඩා කරයි. වේගපන්දු යවන්නන් දෙන්න අතර පොඩි තරගයක් තියෙනවා. මොකද බංගලාදේශියත් එක්ක තිබ්බ අවසන් 2020 තරගයේදී නුවන් තුසාර කඩුළු පහක් දවා ගත්තා. එතකොට වේගපන්දු යවන්නන් විදිහට තව දුෂ්මන්ත චමීර ඉන්නවා, දිල්සන් මදුසංක සහ පතිරණත් ඉන්නවා. මේ අයගෙන් දෙන්නයි ටීම් එකේ සෙල්ලම් කරන්න පුළුවන්. අත්දැකීම් එක ගත්තොත් චමීර මේ ටීම් එකේ අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්න ඕන. අනෙක් වේගපන්දු යවන්නාගේ තැනට නුවන් තුසාර සහ මතීස පතිරණ අතර ලොකු තරගයක් තියෙනවා. මතීස ගත්තොත් එයාගේ මැද සහ අවසන් පන්දු වාරවලදී ඉතා හොඳින් කරනවා. නුවන් තුසාර ගත්තොත් නව පන්දුවෙන් අඩුම පන්දු වාර දෙකක් නැත්තම් තුනක් දාන්න පුළුවන්. පන්දුව දෝලණය වුණොත් එහෙම ඔහුට හොඳින් ඇටෑක් කරන්න පුළුවන්. ඒ දේ තීරණය වෙන්නේ ක්‍රීඩාංගණයේ ස්වභාවය අනුවයි. ඒ අනුව මහරුප්ට අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ පැතුන් නිසංක කුසල් මෙන්ඩිස්, කමඳු මෙන්ඩිස්, ධනංජය සිල්වා, චරිත් අසලංක, නායක වනිදු හසරංග, දසුන් සානක ඇන්ජලෝ මැතුස්, මහිස් තීක්ෂණ දුෂ්මන්ත චමීර, මතීස පතිරණ හෝ නුවන් තුසාර යන දෙදෙනාගෙන් ඒ ක්‍රීඩකයකු ක්‍රීඩා කළ හැකි බවයි මහරුප් සඳහන් කළේ. පැයෙන්පය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.